දයිද පතේ අපේ උසස් වල ජයුපද්ධදිී තාක්ෂණනේද ොස් නශන හත් වන ඒකගේ අල සම න ප්‍රශන දො ප තාලත්ක සාකච්චකරම සිි ද පුතේ. අපි හත්වන එකකගේ ොලස්සනශයනි හත්වනයක උසස්ථාහනක සල්පක්‍රම භවිතයෙන් ජලජීව සම්පත් කාර්මාන්තය නිැලීමකන එකකගේ සම්පූරෙන් සකච්චක අවසන් කල දන දොප තාලත්ෙක්. ඒක කේට අදාලාව සසාමාෝචන ප්‍ර්නය ද පිත අපි කතා කරම න්නේ විේෂතෙන්ම විේෂෙන් ද පපතේ මේ මාලෝචන ප්‍රශ්න පලවෙනි කොඩසිංි අපි ලාපොරොත්තු වන්නේ දලපතාලත් එක් මේ ඒකේට අදාලව කෝමද මේ ප්‍රාෝගි ප්‍රේක්ෂණ වට අදාලෝ ගැටලො විෂ්දාාගැනීම සම්බන්ධය පපුතේ කතා කරන විශේෂිතම මේ ප්‍රයෝගික කටය සිදුකරන ආකාරයක් ඒ සඳහා යොදාගන්නා මූල දර්ම එහිදී භාවිතා කරන උපකරන සහ ද්‍රව්ිය, ගේම මේ ප්‍රයුක ප්‍රරික්ෂණලදී අපිවිශේෂයෙන් මතකතබාගත යුතු සුවිශේෂීත කරම විශේෂ කරුහ නිගමනයන් සහ ක්‍රියාවේ සම්බන්ධ ද බුතෙ කතාගරන විශේෂෙන් ේදේව ොබට ප්‍රායෝගක පරීක්ෂණලට අමතුර බුතේ බහවරන මාදී ප්‍රශ්නවල්ද සහ විියගත මහදීි ප්‍රශ්නල්දී වගේ රජනා පස්ස වල්දී අතිශයින්ම වැදගත්තෙනවා පුතේදවල් ඉගගන තිබීමේ වගේ මෙවැනි ප්‍රස්ටෝල්ට පිළිතුරු සපයයා තිබීම අතිශයින්ම වැදගත්යෙන. ඒ විශෂ ලාපොත්ව ව දල පතාලත් එක් මේ හත්තන ඒකකට අදාලව සමාලෝචන ප්‍රශ්ට එක කොඩසිං ඊට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණවලදී ඔබට සිදු කරන්න තියෙන ගැටලු සහ ඒ ක්‍රියාකාරකම් සම්බන්ධින් මතුවවෙන්න ගැටලු පිළිබඳව සාකච්චා කරන්න විශේෂෙන් බලාපොත්ව ව දේපති. හොඳයි ද විපතති එෙනන අපි දෙවැනි ප්‍රශ්නයට යනමිතනෙදී දොළපතාලත් එක් ඒආකාර දෙවනි ප්‍රශ්නයදපති මත්සි කීටයන් සඳහා ජී. මත්සේ ආහාරයක් පිළියල කිරීම සිදුකරන ආකාරය පැහැදිලි කරන්න ඉදි පුතයක් යන්නේ. කොහොම දේ ක්‍රියාව සිදුකරන්නේ ඒ ක්‍රියාවලේ හැඳින්වීම ඒවගේ ඒ සඳහාපි යොදාගන්නා මූලධර්මය ශඳහා අවශ්‍ය ද්‍රව්වය සහ උපකරන අවශ්‍යදේවල් ඒවගේම ක්‍රියාවලේ සිදුකරන ආකාරය සහ එහි නිගමනය සහ ඊට අදාල විශේෂිත කරනු සම්බන්ධින්. ල පුතාලව දැනුවත්රනුවය ම්බන්ධය මේ ප්‍රශ්චාලතියන පපුතති සිදු කරනාකාරය පැහැදිලි කරන්න කියලා විශේෂෙන්ම අපි දන්නවා මේ අපි මත්ස පැටවුන් සඳහා ජීව ආහාරයක් කුඩා අවදීදී මේ පැටවුන්ට මේ සංකීර්ණ අජීවී ගණ ආහාර ජීරණය කිරීමට අපහසුයි පතල් ඒවගේම මේ අයගේ පැනීම සම්බන්ධයෙන් ගත්තහම පතේ මේ සජීවී ආහාර ඔවුන්ට හොඳින් හඳුනාගණ්ඩ පුළුවන් වගේම මේවා මගින් ඔවුන්ට අවශ්‍ය කරන පෝෂණය ලැබෙනවා දරුවනේ ඒවා ජීර්මය කරගැනීම සහ සම් ේකුන් ීර්ම පද්ධතිය හොඳින් විකසනී වෙලා නැති අවස්ථාවක් ඉතින් මේවා ජීර්මය කරගන්න පහසු මේ සජීවී ජීවී ආහාර ලබාදීම ඉතාමත්ම වැදගත්තෙන් වද වේ පත්ති. එනිසා අපි. විශේෂයෙන්ම මෙතනෙදී දුවල පුතාලපත් එක්ක සාකච්චා කරනවා. මේ කොහොමද මේ ක්‍රියාවලිය සිදු කරගන්න කියනෙක සම්බන්ධයෙන් ප්‍රායුකයේ ක්‍රියාවලයේ සිදු කරගැනීම සදාවශ්‍යය ද්‍රවිය ඒ සඳහා යොදාගන්නා මූල ධර්මය ඒස් ක්‍රියාවලිය සිදුකරන ආංකාරය සහ හිදී අපි සිදුකරන නිගමනය සහ සුවිශේෂිත කරනු සම්බන්ධයෙන් දී පපුති කතා කරන්ඩයි අන්න මේ යද ප්‍රශ්නයට අදාළව පිළිතුර විදිහට. හොඳයි. එෙනං. අපි බලමු දරුවනේ ප්‍රශ්නංක දෙක මත්්‍ය කීටයන් සඳහා මත්ස කීටය වගා විහොත්ත තැම්පත් කරන්න මච්‍ය කීටයන් මත්ස පැටවු එනම් මෙතැන් හඳුන්න්නන්නේ මේ මස්තේ පැටවු මස්ස කීටයන් සඳහ අලුත්ත උපන් බිහිවර අලුත උපන් පැටවුන් කිව්වත් නිවැරදිීපුුතේ රයි් මස්සෙ කීටයන් සඳහා ජීව මත්්‍ය ආහාරයක් පිළිල කිරීම සිදු කරා ආකාරයයිබතයේ. පැහැදිලි කරන්න කලති ොඳයි අපි කට්ටියම ප්‍රශට්‍රලයාග නිවරල දලපුතාලා පියයනකිෙලීම ප්‍රශ්නේට මේ පිළිතුවට හොඳයි අපි හැඳින්න්නේවට යනම්මුති සුදුසු ආහාර සුදුස්වීලාවට සොදුසු ප්‍රමාණොලින් දීම විසිතුරු මත්සි වගාවී ප්‍රසස්ත පැවැත්මට අත්‍යාවශ්‍ය අංගකි බලන්නකෝ විසිතුහු මත්සි වගාවේ ප්‍රසස්ත පැවත්මට අත්‍යාවශ්‍යය අංගමන අද දරුවනි පති බලන්නකු විසිතුරු මත්්‍රි වගවිී ප්‍රසස්ත පැවත්මට අත්‍යාවශ්‍ය අංග මොකදද පති බලන්න දරුවනි සුදුසු වේලාවට. සුදුසු ආහාර සුදුසු වේලාවට කොහොමද. සුදුසු ප්‍රමාණවලින් අනබලන්න සුදුසු ආහාරකෙන ගැලපෙන ආහාර සුදුසු වේලාබට නියමිත වේලාවට ගැලපෙන ලාවකට සුදුසු ප්‍රමාණ වලින් ඇත නියවිත ප්‍රමාණවලින් ලබාදීම තමයිපුුතේ විසිතුරු මත්ස වගාවේ ප්‍රසස්ථ පැවත්මට අත්‍යාමශ්‍ය මංගයක්. අපෙන් ඇහුවත් විසිතුරු මත්්‍ය වගාවේ ප්‍රසස්ත පැවත්මට අත්‍යාාවශ්‍ය වංගයක් වෙනි මොකක්ද කියල මේ හැඳින් නිීමම තියෙන කරනක් ම අපි ගන්න පුුව. මොකදද පුතේ විසිතුරු මත්්‍යි වගාවේ ප්‍රසස්ත පැවත්මට අත්‍යාවශ්‍ය වන් වංගයක් වෙන්නේ මොකක්ද විසිතුරු මස්්‍ය වගාවේ ප්‍රසස්ථ පැවත්මට අත්‍යවශ්‍ය වංගයක් තමයි මේ විසිතුරු මස්යෙන් සඳහා සුදුසු ආහාර සුදුසු වෙලාවට සුදුසු ආහාර සුදුසු වෙලාවට සුදුසු ප්‍රමාණවලින්දීම ඒ විසිතුරු මස්සි වගාවිහි ප්‍රසස්ත පැවත්මට අත්‍යාවශ්‍ය අංගයා හරි විශේෂීෙන්ම ආහාර වර්ගය වගේම ආහාර ප්‍රමාණයත් මේ මසුන්ගේ ජීවන චක්වේෙහි විවිධ අවධ අනුව වෙනස් වෙනෝ. හරි මස්ස ආහාර විදියට ජීවී සහ කෘතීමවෝ පිළියල කර ලද ආහාර තමා බහුලෝම යොදාගන්නේ. මස්සෙ ආහාර විදියට ජීී ආහාර සහ කතමව ීමව පිළියල කරගත් ආහා තමයි යොදාගන්න කොතිම පිළරගත් ආහා තමයි දරුවනේ යොදාගන්න එනම් පැහැදිලි හැඳින්වීම බලන් අපි ප්‍රශ්න ඇහුවේ බලන් අපි ප්‍රශ්නයෙන් ඇහුවේ මස්්‍යකීටයන් සඳහා ජීවී මස්්‍යහාරයක් පිළිල කිරීම. ඉතින් ඒකදී ඒ පිළිලක්‍රීමේ ක්‍රියාවලිය සිදුකරගෙන යාමේදී ඒ සඳහා සුදුසු හැඳින්වීමක් අපි ලබා දෙන්න නෝනිින්දුවේ පුතේ එහෙනම් අපි දන්නව සුදුසුහාර සුදුසුවෙලාවට සුදුසු ප්‍රමාණවලින් ලබාදීම තමයි මේ විසිතුරු මත්්‍ය වගාවෙහි ප්‍රසස්ථ පැවැත්ම සඳහා. අත්‍යා වශ්‍ය මංගයක් වෙන්නේ. මේ මත්සයන් සඳහා සුදුසුවාහාර සුදුසු ප්‍රමාණවලින් සුදුසුවෙලාවන් හිදී ලබාදීම. මොකදපුතේ සුදුසු ආහාර සුදුසු ප්‍රමාණවලින් සුදුසු වෙලාවන් හිදී ලබාදීම තමයිපුතේ විසිතුරු මස්්‍ය වගාවී ප්‍රසස්ථ පැවත්මට අත්‍යා වශ්‍ය අංගයක් වෙන්. ඉතිම්පුතේ ආහාර වර්ග වගේම මේ ලබා දෙන ආහාර ප්‍රමාණයක් මසුන්ගේ ජීවනචක්වේ විවිධ අවදි අනුව වෙනස්සෙනවා. විශේෂයෙන්ම මත්සේ ආහාර විදිට පුතේ, අපිට ජීවී ආහාර වගේම කෘතීමව පිළියල කරන ලද ආහාර පුති. ජීවී ආහාර වගේම දරුවනේ අපිට පුළුහන් කුතමව, අපිට පුළුහම්පුතේ ලබාදන්න මේකෙදී කුතීමව පිළියල කරලද ආහාර තමයි බහුලුවම ලබාදෙන්. විසිතුරු මත්ස වගාවේදී මේ මත්සයෙන් සඳහා පුතේ, ජීව ආහාර වගේම විශේෂයෙන්ම කුඩා අබදයේදී මේ කීටයන් මස්සෙ කීටයන් මස්සේ පැටවුන් ඇත්ත අලුත උපන් පැටවුන් සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ පුතේ මේ ජීවී ආහාර ලබාදී. ඊ අමතරව මේ විසිතුරු වස්යම් සඳහාපුතේ සකස්කන ලද කෘතීම ආහාර ලබාදීම සිදුවෙන. මේ කෘතිීම ආහාර අපිට වෙෙලඳ සැල්ලුලෙන් බිලදී ගන්න පුළුවන් පුතේ මේ සතුන් සඳහා කෘතීම ආහාර නිෂ්පාධනය කරන් සත්වා ආහාර නැත් තම්මි මස්්‍ය ආහාර නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් අපිට ශ්‍රී ලංකාවි දකිින්ට ලැබෙන. රයි් ශ්‍රී ංකාවිත් මේේදවල් මේ මස්්‍ය ආහාර විෂ්පානය ක විශේෂයෙන්ම විසිතුරු මත්වයන් සඳහා වගේම ආහාරම මත්සයන් සඳහා සුදුසු පෝෂණ අවශ්‍යතාවයන්ග සපිරුණු කෘතිීම ආහාර නිපදවීම සුදුකරනු අදරුන් ර මූල ධර්මය පරිින්සිිපල් එක මේ විසිදුරු මස්සයන් සඳහා විශේෂෙන්ම මත්වයන් සඳහා මස්සකීටයන් සඳහා මේ ජීවි ආහාර සකස්කිරීමේ ක්‍රියාවලියයේ මූලධර්මය විදියට පුතේ සඳහන් කරන්න පුළුවන් මෙන්න පුති සුදුසු ගුණාත්මක ආහාර මත්සීන්ට දීම මස්සයින්ගේ ප්‍රසස්ථ වර්ධනයට සහ නිරෝගී පැවත්මට හේතු වෙනවා මොකද පති සදු ගුණාත්මක ආහාර මස්සයන්ට දීම සුදුසු ගුණාත්මක ආහාර මත්සීන්ට දීම මගින් මොකද දරුවනි ඒ මත්සයන්ගේ ප්‍රසස්ථ වර්ධනයට සහ නිරෝගී පැවත්මට ඒක හේතුවෙනවා. සුදුසු ගුණාත්මක ආහා මේ ගුණාත්මක ආහාර කිය පාම දරුවනේ ඒ මත්සයන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණවර අන්දමින්. මොනවද මේ අපි විශේෂයෙන්ම කාබූ හයිඩ්‍රේට් පෝටී මේදේ ලිපිඩ විටමින කනිජල වගන වගේ ලේව. මෙන්න මේ අත්‍යාවශ්‍ය පෝෂක සංගටකවලින් සමන් විත වඩුවනපති ඒකයි කියන්. සුදුසු ගුණාත්මක භාවයෙන් යුතු ආහාර ලබාදීමෙන් පති. සුදුසු ගුණාත්මක භාවයෙන් යුතු ආහාර ලබාදීමෙන් පුතේ, මත්සයන්ගේ වර්ධනය වගේම ඒ සෞඛ්‍ය සම්පන්න මත්යන් අපිට ලබාගැනීමට හැකියාව ලැබෙනු. ඒ අයි පුතේක මූලධර්මයවෙන් සුදුසු ගුණාත්මක ආහාර මත්සයන්ට දීම මත්සයන්ගේ ප්‍රසස්ත වර්ධනයට වගේම පුතේ, ඔවුන්ගේ නිරෝගී පැවත්ම සඳහාපුතේ මේ සුදුසු ප්‍රසස්ත ආහාර ලබාදීම ඉතාමත්ම වැදගත් පුතිේ ඒකයි මෙහි මූලධර්මේ. ඒකයි අප අර කුඩා අවදයේ අලුත උපන් පැටවුන් සඳහා ජීව ආහාර ලබාදීමට සකස්කර ගැනීම ගැන කතා කරන්න. ඉතිං මේ අලුතවතා උපන් පැටවුන්ට සංකීර්ණට කෘතිමහාර ජීර්මය කර ගැනීමට අපහසුයි ඒ වගේම ඔවුන්ට මේ ජීවී ආහාර හොඳින්ම හඳුනාගැනීම සිදුකරගන්න පුළුවන් ඒ ආහාර ඔන්ට අවශ්‍ය කරන පෝෂ්‍ය පධාර්ථයන් නියම ආකාරයෙන් ලබාදීම සොඳහා සමත්වෙන අදරුවන. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ සුදුසු ආහාර නියමිත ප්‍රමාණවලින් ලබාදීමෙන්. නේදපති සුදුසු ගුණාත්මක ආහාර මගින් මත්සයන්ට. හරි සොදුසු ගුණාත්මක ආහාර මත්සීන්ට ලබා දුන්නාම පුතේ ඒ මත්සයන්ගේ ප්‍රසස්ත වර්ධනයට වගේම ඒක ඔවුන්ගේ නිරෝගී පැවත්ම සඳහා හේතුකාරණණාවක් හේතුසාධකයක් වෙන් මහිතනි දරුවන්ට ඉතාමත්ම පැහැදිලි. හරි. බලමු අපි මේ මස්සෙකීටයන් සඳහා සුදුසු ජීව ආහාරයක් සකස් කර ගැනීම සොඳහා අවශ්‍ය ද්‍රව්්‍ය සහ උපකර්මටික පපුතේ දැන් කතා කරන්න යන්නේ අපි අවශ්‍ය උපකරණ හා ද්‍රව්වයටි හරි අපිට මේකට ආටිමියා කෝස්ට ග්‍රෑම් එකක් පමණ ඕනෙ වෙනුවපුුතේ හරි කවුද අවශ්‍ය වෙන්න එකක් ආටිමියා කෝස්ට ග්‍රෑම් එකක් පමණ. ඒ වගේම අපිට ඕනෙමෙනවා බේරුම් පුුණීලයක් අපියාට කෙන අසපරේෂන් පනල් එකක් කියලා. හෝ ඉවතන ලීටර් එකේ හෝ ලීටර් දෙකේ ධාරිනාවේ සයිත ප්ලාන්ස්ටික් වතුර බෝතල් දෙක තුනක් දෙක් කරි තුනක් කරියොදාගන්න පුළුවන්. හරි බලමු දරුවනය ක්‍රමාණකූලව ට ලියාගන්න පුළහන්ද කියලමේ අවශ්‍ය උපකරන හා ද්‍රවවටික ආටිමියා කෝස්ට ග්‍රෑම් එකක් පුතේ ආටිමියයා කෝස්ට ග්‍රෑම් එකක් පමණාවී ලබාගන්න ඊට අමතරෝ දරුවනේ සපරේෂන් පනල්ෙ එකක් නැත්තම් බේරුම් පපුුණේලයක් හෝ අපිට පුළහන් ඉවතනන ලීටර් එක හෝ ලීට දෙකධාරිතාාවත් සහි්‍ය ලාස්ටික් වතුර භෝතල් දෙකක් හරි තුනක්කරි මේ සොඳහා අපිට ලබාගැනීම යෝග්‍යැයි ලබාගන්න අවශ්‍ය වෙනවා ආලෝක ප්‍රභවයක් අපිට ඒ සඳහා විදුලි බල්බයක් භාවිතා කරන්න පුළු හන්දරුවන්නේ ර ආලෝක ප්‍රභවයක් ඒ සුඳහා විදුලි භවල්වයක් යොදාගන්න පුළුවන් අංක හතර විදියට වාතන පෝම්පයක් වාතනගල් එකක් වෝ දෙක් අංකහය වායුබට අංකහත ලුණුගෑම් විසි අටක් හරි වීදුරු කූරක් ලීටර දෙක පමණ ප්‍රමාණී බීකරයක් වර්තනාංකමානයක් රෙෆ්ටක්්‍රමීට එකක් පති එක එකො හා ඩිස්ටිල් ලෝට අවශ්‍යයනවා ආසුත ජලය ආසුත ජලය අවශ්‍ය වෙනවාපුති යි් තවසරයක් බලන් දරුවු ොට මතකද කියලා මේ සඳහා අවශ්‍ය උපකරණහා ද්‍රව්ීටකපුතේ අවශ්‍ය උපකරන හා ද්‍රව්වයේ ආටිමියා කෝස්ට් ග්‍රෑම් එකක් පමණ සෙපරේෂන් පනල් එකක් හරි ඉවතදාන ලීටර එක දෙක. ධාරිතාවේ සහිත ප්ලාස්ටික් බූතල් දෙකක් තුනක් ආලෝක ප්‍රභවයක් විදියට විදුලි බල්බ එකක් වාතන පොම්පයක් වාතනගල් එකක්කෝ දෙකක් දරුවනේවායුබට ලුණුග්‍රෑම් විසියටක් පමණ වීදුරු කූරක් ග්ලාස් රොඩ් එකක් බීකරයක් ලීටර එක දෙක ප්‍රමාණය ලීටරයක් වර්තනාංකමානයයක් අපි ගැ රරක්ට මීටර එකක් පුතේ. ඊට පස්සේ ආසුත ජලය අවශ්‍යයි ඩිස්ටිල් ෝට අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ එතකොට අපි බීකරකට ලුණුග්‍රෑම් විසි පහක් විෂටක් ප්‍රමාණයක් සහපති බීකර ලුන්ුග්‍රෑම් ග්‍රෑම් විසිපහක් විසියටට ප්‍රමාණයක් අරගෙන පපුති අපි ආස්සුත ජලය ලීට්‍ර එකක් ආස්ෘ ජලය හලිටර එකක් බීදුරකෝරක් පති ගලාස් රොඩ් එකක් කලවන් කරගෙන අපිට වි කලවන් කරගන්න මිට කරගන්න ආධාරයෙන් වීදුරුකුරක් ආධාරයෙන් මිශ් කරගන පුති අපි විසියටයි ප ලවනතාවෙන් තු ලුණු ද්‍රාවණයක් පිල්ලර කරගන්න නොදරුවනේ අපිට මුහුදු ජලය පහසුවෙන් ලබාගතයහැකි නම් හොඳින් පෙරාගන්නාල්ලද මුහද ජලය මේ සඳහා භාවිතා කරන්න පුළුවන් පතේ මේ සඳහ පුතේ මුහුදු ජලය පහසුවෙන් ලබාගන්න පුළුවන් අස්ථානය කරන් අපට තියනෙනපුතේ අපිට පුළොහන් මේ සොඳහා ඳ පෙරාගන්නා ලද මුහුදු ජලයේ යොදාගණ්ඩත් හැකි අවතින එකත් මතකතියගන්දරුවනේ මූදුජලයේ පහසුවෙන් ලබාගත හැකිනම් අපිට හොඳින් පෙරාගන්නාලද මුහුදු ජලයේ මේ සොඳහා භාවිතා කරන්න පුළුවන්. හරි ඊට පස්සේ පුතයේ අපි සාදාගත්ත ලුණුද්‍රාවනය අපි මේ හදාගත්ත ලුණුද්‍රාවනේ පුතේ සෆ්‍රේෂන් ෆනල් එකක් නැත්තම් පුතේ බේරුම්පුුණීලයට හෝ මූඩිය යටට සිටිනසේ හැරවූ රයි පලාස්ටික් බෝතලයකට දාගණ්ඩ අවශ්‍යපති මූඩිය යටට සිටනසි මූඩී යටට සිටන තිය ප්ලාස්ටික් බෝතලයක් හරි බෝතලේ කපලි හදා ගන්න පලාස්ටික් බෝතල නම් බෝතලය පතුලි සිට දුර බෝ මෙතිනි බෝතලයේ පතුලේ පලාස්ටික් බෝතලයක් බාවිතාගන්නවානම් බෝතලය පතුළින් ඳම් සන්ටිමිට දහයක් දොලහක් පමණ දුරින් මදදි පපන්න න තන මඩද යට පැතර හැරරි තිලා ූඩිය හලා යට පැතර හැරරින්තිල්ල අපිට උඩින් බෝතල පබල දන්කුල අනි බෝතයට එමයි ය හදාගත්ත ලුණුන්ද්‍රාවනය පුතේ බේරුම්පු නේලයට. සෆේෂයන් පනල් එකට හෝ මූඩියයටට සිටනසේ හැර උදෙන් පපලාස්ටික් බෝතලයක් යට මෝඩිය යටට හිත්නසය හරවල උඩින් කපන්න නෝනනි බෝතලි. නැතැ දාන්ඩ බෙහෙන් මඩියයට මූඩියයටට වහලා. පලාස්ටික් තර බෝතල ෝඩදේ හල මෝඩියයට පැත්ත හිත්න්න දහෙ යට පැත්තර දේ බෝත තට උඩින් කපන්්න්නේෙයි දාාන්නනම් ෝතරය එක කියන්නේ මේකට ප්‍රස්ටික් බෝතරයක් භාවිතාගන්න බෝතලය පතුල දර සටමිට දහයත් ොහක්ම ඩින් බෝතර මද කල වෙන්කරගත් වංකරලා මෝඩය සහිත පොට සතම බාතගන ෝඩින් වහල නර උඩ කෑල්ල කරල තියන බෝතල යි. න්න රායනව ඒගදිට කපලගත්ත බෝතල අපේ වෙලාවිදී එතරරිදි බලම් හරි එහහිෙනං මේ හදාගත්ත ලුණුද්‍රාවනය පපුතේ බේරුම්පුුණීලේට හරිද හෙමනඇත්තං අපි මේ කතා කරපු මෝඩිය යටට සිටනල් ලෙස හරව පලාස්ටික් ෝතලය කරපුතේ මේක දන්නුවන් හරි භාජනීන් තුනෙන් දෙකක් පමණ පිරෙන ලෙස ලුණුද්‍රාවණය එකතු කරගන්න ඕනිපුතේ හරි මේ භාජනීෙන් තුනෙන් දෙක් පමණ පිරින ආකාරයට ලුණුද්‍රාවනය කතු කරගන්න ඕන මේ ප්ලාස්ටික් බෝතලයටට හරිනත්තං හරි බේරුම්පුණීලේට. හරි සාදාගත් ලුදධාවනේ බේරුම්පුුණේලේයට හෝ මූඩිය යටට සිට්න ලෙස හැරවූ පලාස්ටික් බෝතලයකට දාගන්න ඕනි පුතේ එත නිදි මතකතියාගන්න පපුතිේ භාජනය තුනෙන් දෙකක් පමණ පිරණ විදිහට මේ නමුදරාවනය එකතු කරගන්න ඕනි සම්පූර්නෙන් භාජනය තුනින් දෙක පෙන්න විදිීද. හරි ප්ලාස්ටික් බෝතලයක් භාවිතා කරන්නවා අනන් අපික බෝතලය පතුල ඉඳල කොච්චරද ිබීට දහයත් දොලහක් පමණ දුරින් පතේ බෝතලේ මැදිින් කපල පලාස්ටික් බූතනයේ මැදි කපල වෙන් කරලා මූඩිය සහිතකොට සයි භවික කන උඩාර කපු කෑල වෙන් කරල මූඩි සහිත කොට සතමයි භවිතා කරන්න උඩින් දාන්නේ අර කපු තැරින් උඩේ ම් පහල්තන විට එක දන්න මේතයනිපතේ ආකාරයට කපල සකස් කරගන්න හරි විබලන්න සකස් කරලා ඒ මූඩිය කොටස පහලට දාලා තියන බලන් මේ බලන්න සකස් කල්ලා තියෙන් මෙන්න මේ ආකාරයට මේ බල සකස් කල තිය ආකාර පලවෙනිි පියවර මේ බන් බූතලය කපල වෙංකල් තියෙනවා මෙ මේ බලන්න මේක නිවැරදිෝ පේනුම් කලති මේ ආකාර බන්න කපල වංකල් තියන ඊට පස්ස මේ මූඩිය සහිත කොටස මේ බල නොකු දාලාතියන ඇතුළ මූඩිය සහිත කොටස. මූඩී සහිත කොටස ඇතුළු දාළති කොමි මේ පතුලනෙ බෝතලි මෙබල ඒ කපාගැ මූඩිය සහිත කොටස මේ ඇතුළට දාලාතියනව නිවේ. මූඩිය සහිතකොට කොපාටි ූඩිේ මේ එකත්දබේ. පාට මෝඩි සහිතකොටස දම බෝතර තරම පපල වෙෙන්කරල තියන ස්ා මදන දල බදල්ලට පැහැදිලී බෝතරී කපලවෙෙන්කල්ල තියෙන කොටස මූඩිය සහිත කොටස හරි ඔබට මේ තනීම කරන්න ගුලම් පරීක්ෂණයක් මේ ලන්න මේ කපල වෙන්කරගෙන තියෙන ප්‍රකොටස මූඩිය සහිත කොටස ඒකොට තු ති න ත න්නට. මෙන්න මේ ඇටවුමට පුතේ ආටිමියා ග්‍රෑම් එකක් පමණ දානෝ මේ විදියට සකස්කරගත්ත මේ ඇටවුමට තමයි පුතේ අපි අර අවශ්‍ය ද්‍රව්ව විදියට ලබාගත්ත ආටිමයා ග්‍රෑම් ඇතුළ කරන්න පුතේ දාන්න ආටිමයා ග්‍රෑම් එක පමණ පුතේ දාර හොඳින් නමුත් සෙවිින් වාතනය කරන්න ඕනේ එකයිට පස්සේ. හොඳින් නමුත් සෙබෙන වාතනය කිරීම. ආලෝක ප්‍රභවේ ආධාරයෙන් මෙම ඇටවුමට මොකද කරන්නේ හොඳින් ආලෝකය ලබාදීම්. තැයි විසේ අතරගට පවණ පසුමේ ඇට හොඳින් නිරීක්ෂණය කරන්නගෙනාපුතේ එතකොට අපිට ඉතාකුඩා මිලිමීට බින්දු අයිදස්සම කතරක් පමණවන තිේ තැබිලි දුඹුරු පැහැයට හුරු ආටිමියා නොප්ලියාවන් ආටිමියයා නොප්ලි පියවියසින් නිරීක්ෂණය කරන්න පුරු හඩපුති මේ විදියට කලින් රූපස්වටානයේ විදිහට හදාගත්ත ඇටවුමට දේ පුතේ අපි ආටිමියා ග්‍රෑම් එකක් පමණදානො ආටිමියා ග්‍රෑම් එකක් පමණදානුවපුති ඊට පස්සේ මේක හොඳින් හැබැයි හිමෙන් සෙමෙන් තමයි පුතීමේක වාතනය කරන්න ආලෝක ප්‍රභවය ආධාරයෙන් අපි ආලෝක ප්‍රභවයක් ගත්තා ආලෝකයේ සැපීම සඳහා. අන්නේ ආලෝක ප්‍රභවය ආධාරයෙන් මේ ඇටවුමට හොඳින් ආලෝකය ලබාදනොහදරුවනේ මේ විදියට පෑ විසි හතරක් එකන දිනයක් පමණ. පස්සූනාඩ පස්සෙ මේ ඇටවුමාපී හොඳින් නිරීක්ෂවය කල්ලා බලනොකොට පුතේ අපිට දැකගන්න පුොළොහම් පියවියසෙන් පුතේ, ඉතාකුඩා මිලිමී බිින්දුුවයි දසුම හතරයි. හතරක් පමණවන 0.4මම හරි ඉතාකොඩා මලිමී බිදුු ඇදසුම හතරක් පමණවන හරිද. තැබිලි දුඹුරු පැහැයට හුරු. තැබිල්ලි දුඹුරු පැහැයට හුරු පුතේ කවද ආටිමියයා නොප්ලියවන්න ආටිමියා නොප්ලිය පියවඇසින් මේ ගොල්ලොව නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙනවබෘතිය. පියවිඇසින් නිරීක්ෂණය කරන්න පුළහා. ර මේ බලන්න දරුවනේ ඒක සකස් කරල තියෙන මේ බලන්න මේ ඇ මේ බලන්න ඇටවුමට මේ ආටිමියයාවන් වර්ධනය වන වන්න මේ බලන්න කො මේ ආලෝක ප්‍රභවයක් බල්බයකින් මේ ආලෝකයේ සපේල තියෙන ආකාරය පති මේ බලව ගන්න සකස් කනුලද ඇටවුම ඕක තමයි පති අපි කිව මේකට ඇටවුමට ආන්ටිමියයාග්‍රයම එකක් දාලා හොඳින් එ එහෙම නැත්තන් හොඳින් හැබැයි සෙමින් නමුත් සෙමින් වාතනය කරාට පස්සේ ආලෝක ප්‍රභවේ ආධාරයෙන් මේ ඇටවුමට හොඳින් ආලෝකයේ ලබා දෙනු මෙබලන් ආලෝක ප්‍රභවීමේ තින් ආලෝක ප්‍රභවීමේ මෙන් ඇටවුම රි මේ ආලෝක ප්‍රභවේ මගින් මේ ඇටවුට හොඳින් ආලෝකේ ලබාදින අදරුවන. ඇටවුමට හොඳින් ආලෝකයේ ලබාදින අමිබන් ආලෝක ප්‍රභවේ ආධාරයෙන් මෙම ඇටවුමට හොඳින් ආලෝකයේ ලබාදීම පුතේ දවසක් පිතර ගත වනාට පස්සේ කෑන්නි පැෑයි විසි අතරකට පවණ පසු අපි මේ ඇටවුම හොඳින් නිරීක්‍ෂණය කල්ලා බැලුවට පස්සෙේ පුතේ අපිට ඉතාකුණා බිවිලිමීට බිින්දුව ඇදසුම හතරයි කොමණවන හරිද ැබිලි දුමුරු පැහට හුරුමකද පුති වර්ණය තැබිලි දුඹුරු පැහැයට ගුරු ආටිමියා නොප්ලියාවන් පුතේ අපිට ආන්ටිමියන් නොප්ලි පියවි ඇසින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනු පැහැදිලි ේදුව පුති මේ බලන්න පති ආලෝක ප්‍රභවේ විබලන්න ඇටවුම ඇටුමට හොඳින් ආලෝකය ලබා දෙදෙන් අවස්ථාවයි පුතේ දැකගන්න තියෙන් හරි පුතේ අපි වාතනය නතර කරනවා එතකොට මේ අලුත උපන් ආටිමියා නොප්ලියාවන් පුතේ මේ බේරුම්පුුණීලේ පතුලට එකතුවන ආකාරය හා පැටවුන් බිහි නෝකෝෂය සහ හිස්කෝෂය ජලපෘෂ්ටේ මත පාාවෙන ආකාරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්දරුවනේ. බලන්න දරුවන වාතනය නතර කරනකොට අපිට මේ අලුත උපන් ආටිමියයා නොප්ලියාවන් පුතේ මොකද වෙන්නේ මේ බේරුම්පුුණීලේ පතුලට එකතු වෙනවා. බේරුම්පුුණීලේ පතුලට එකතු වෙනවා පුතේ වාතනේ නතර කනාට පස්සෙ අලුත උපන් ආටිමියා නොප්ලියාවන් පුතේ මේ බේරුම්පුුණීලයේ පතුලට. බේරුම්පුුණීලයේ පතුලට එකතුවන ආකාරය අපිට ඩරීක්ෂණය කරන්න පුළුවම්පුතේ ඒ වගේම දරුවනේ පැටවුන් බිහිවෙන් නැතුව ඉතුරුුණ කෝෂය සහ හර හිස්කෝෂ. පැටවුන් බිහි නොවූ සහ මෙ. පටවුන් බිහි නොවකෝෂයේ සහ හිස්කෝෂයේ පුතේ අපිට දැකගන්න පුළුවන් ජලපෘෂ්ටේ මත පාවෙනු. හිස්ෝෂ ස පැටවුන් බිහි නොවකෝෂ දරුවනේ අපිට දැකගන්න පුළුවන් කොහෙද ජලපෘෂ්ටේ මත පාවීම සිදුවනු අපිට දැකගන්න පුළුවන්. රයි් දරුවනි හරි. පතුලට එක්කු ආටිමියයා නොප්ලියාවන් බේරුම්පුුණීලේ කරාමේ විවුරුස කර බීකරයකට ඉවත් කර ගැනීම මේ විදිහට පුතේ බේරුම්පුුණීලේ පතුලට එකතුුණු ආටිමියාවන් පුතේ හරි නැත්තං ආටිමියා නොප්ලියාවන් මෙන්න මේ ආකාරයට අපිට පුතේ බේරුම්පුුණීලේ පතුලට එකතු වෙච්ච ආටිමියයා නොප්ලියාවන් දරුවනේ බේරුම්පුුණීලේ කරාමය විවෘත කරලා බේරුම්පුනීරයේ කලාමේ විවෘත කරලා පුතේ අපි බීකරයකට වෙන් කරගැනීම සිදු කරන්න පුළුවන්. බීකරේකට වෙන් කර ගැනීම සිදුකරන්න පුළුවන් පපුති. මෙන්න මේ වෙන්කරගත්ත ආටිමයා නොප්ලියාවන් පුතේ පිරිසුදු ජලයෙන් හෝදලා අපිට හැකියාව තියෙනවා පුතේ මත්සෙ පැටවුන්ට ආහාර ලෙස ලබාදීම සඳහ බලන්නපුතිහිනම්. ඔවුන් පිරිසුදු ජලයෙන් හෝදා. ඒකන් ඕවන් කියල හැදුන්නේ කවද පුතේ ආටිමියා නොප්ලියාවන්. ඔවුන් පිරිසුදු ජලයෙන් සෝදා, මත්සි පැටවුන්ට ආහාර ලෙස ලබාදීම සිදුකරන්න පුළු හන්දුවේ පුති එතකොට අපි කතා කරමි නින්නේ ආටිමියයා නොප ොපලියාවන් සකස් කල්ලලා මස්සයෙන්ට ආර විදිරයට ලබා දෙන අවස්ථාව දක කතා කර දින්න පුතිේ මේ අපි මේ විදිහට බේරුම් ුණනේලේ කරමේ විෘත කරලා බිකරයකට වෙන් කරගත්ත ආටිමයා නොප්ලියාවන් දරුවනේ පිළිසුදු ජලයෙන් හෝදල අපිට මත්ස පැටවුන් සඳහා ආහාර විදිහට ලබාදන්න පුළුවවා දොළපතාර දන්නවා විශේෂයෙන්ම මත්ස පැටවුන්ට අලුතුූපන් මත්ස පටුන් ගත්තහම් පුත මේ තැන්පත් කරලා තියෙන මත්සෙ පැටුන් කොඩා මත්සෙ පැටවුන්ට ඕවන්ට මේ සංකීන්න ආහාර ජීර්ණය කර ගැනීම සොදා හැකිියාව අඩුයිඉපපුතේ ආහාර මාර්ගගේ හොඳින් විකස වෙලා නැහැ ඔුන්ගේ ඒක නිසා ඕුන්ට විශේෂයෙන්ම මේ චලනේ වන ජීව ආටිමියාවන් හඳුනනාගැනීම පුතේ පහසුවෙන් හඳුනාගණ්ඩ පුළුවන් නිසා මේ ජීවි ආහාර වශයෙන් ලබාදීම ඉතාම වැදගත්වෙන අදරුවනේ ක්‍රමාණුකූලවුන්ට සංකයෙන් ආහාර වලට හුරු කිරීම සිදුකරනු ලබන් හොඳයි. නිගමනය තමාදරුවනේ ජීවී මත්සයාහාරයක් විදිට මේ ආටිමියා නොප්ලියාවන් සකස්කර මත්ස පැටවුන්ට අවශ්‍ය ප්‍රමාණය ලබාදීම සිදු කරන්න පුොළොුවඟ අපිට. විශේෂයෙන්ම කුඩා අවදී පැටවුන් සඳහා මේ අලුත්තවට උපන් මත්සේ පැටවුම් සඳහා ඉතාම සුදුසු අවශ්‍ය පෝෂයන්න පෝෂිය ගුණාන් ගැන් සහිත ආහාරයක් විදියට මේ ජී ආටිමියා නොප්ලියාවන් දරුවනේ අපිට හඳුන්න පුළුවන්. ජීවී මත්සය ආහාරයක් විදියට ආටිමියා නොප්ලියාවන් සකස් කරලා මස්සෙ පැටවුන්ට අවශ්‍ය ප්‍රමාණයටවුන් ලබාදීම සිදු කරන්න පුළුව හොඳයිදුවෙකු. අපි විශේෂ කරනු විදිට දුවපුතේ මෙතන දැන ගන්න තියෙනවාමී අලුත්ත බිහි වූ ආටිමියයා නොප්ලියාවන්ගේ තියන බීජාන්‍යය දරුවනේ යෝග්‍යක නිසා ආටිමියා නොප්ලියාවන් මත්සයන්ට ඉතා පෝෂ්‍යදායි ආහාරයක් වෙනවපුතේ මේ යෝග්‍යක හින්දා. ඒකයි විශේෂයෙන් අපි කතා කරේ ඉතාමත්ම සොදුසු පෝෂ්‍යදායි ආහාරයක් විදියට මේ ජීවී ආහාර ලබාදීීම අපිට හඳුවන්න පුළුවන්. මෙතන විශේෂයෙන් කතා කරන්න ඕනෙ දුවී පුතේ මේ අලුත බිහි වූ ආටිමියා නොප්ලියාවන් පුතේ කවචයෙන් බිහිවුණු මේ අලුත බිහි වූ ආටිමියා නොප්ලියාවන්ගේ තියන බීජාන්නේය ඒක අන දරුවුණේ මේ ගොල්ලගේ මේ යෝකක හින්දා ජැන් අපි ගත්තොත් එගහෙ කත්තිනට බිතරයක් ගත්තහ මත් යෝකත් ය නොනි දරුවනය කෙත් අපි සුදු මදගේ කහ මදේ කෙලවෙන මහදුන් ොනෙ දරුවන රයිට් එතකොට මේ අලුත බිහි වූ ආටිමියා නොප්ලියාවන්ගත් මේ තියෙන බීජා්‍යය දරුවනේ නැත්තං යෝග්‍යක ගත්තහම මේක ආටිමියා යෝග්‍යක නිසා තමයිපුතේ මේ ආටිමියා නොප්ලියාවන් මත්ස පැටවුන් සඳහා ඉතා පෝෂ්්‍යදායි ආහාරයක්වෙෙන් නිපුතේ. මේ නොප්ලියාවූ තම ශක්ති අවශ්‍යතා සඳහා තමයිපුතේ මේ බීජානයේ පෝෂණ කොටස් ක්‍රමයෙන් අවශෝෂණය කරන.ෝ අවශෝෂණය කර ද නොප්ලියාව පත විනිවිධ පෙනෙන අවරණ හෝ ලා සුදු පැහැයිෙන් තමයි දිස්වන්. මේ නොප්ලියාවෝ ඔවුන්ගේ ශක්ති අවශ්‍යිතා සොඳහාපුතේ මේ බීජානයේ පෝෂණය කොටස් ක්‍රමීන් අවශෝෂණය කරගන්නා පුතේ අප්සෝබ් කරගන්නවා අවශෝෂණය කරගන්න. මේ ආකාරයට පෝෂණය අවශෝෂනය කර ලද නොප්ලියාව පතේ විනිවිධ පන අවර්ණහෝ ලා සොදුපාටින් තමයි පුතේ දිස්වෙන්නේ ගොලු විනිවිධ පේන අවරණ හෝ ලා සුදුපාටිං දිස්වෙනු. පොදයිදරු. ඒ වගේ මදූිය පුතේ මහාපරිවානයෙන් සිදුකරන මත්සිි වගාවන් සඳහා ව්‍යාපාරයක් විදියට මහාපරිමාණෙන් සිදුකරන මේ මස්ස වගාවන් සඳහාපුතේ මේ ආටිමියාවන් යොදාගන්නවනං ආටිමියයා බීජ රැක්කවීමට පෝනිිකාආකාරර් ෆයිබගලාස් ටැන්කිියොදා ගණඩ පුළුවන් පුතේ අලුත බිහිූ ආටිමියාවන් ඉතා වේගීෙන් ජලස්තරය තුළ සැරිසරණ නිසා පුතේ මත්සෙ පැටවුන්ට අධික ශක්තියක් වැෑ කරන්න නැතුව මේ පෝ්‍යදායි ආහාරය පහසුවෙන් ලබාගන්න පුළුවන්. ජීවී ආහාරයක් නිසා ජලදූෂණයක් අවමයි පුතේ. අපි අර සැකසූ ආහාරයක් ලබා දුන්නත් ඒවාමගින් සිදුවන. ජ දූෂණයයක් ඉහලයිපුතේ මේ ආටිවිශල් ආහාරයක් ැත්තං කෘතීම සැකසූ ආහාරයක් ලබා ගිති න්නොත් ඒවා මගින් මේ ජල ප්‍රභවී දූෂණය වීමට තියෙන ඉඩකඩත් වැඩි එන්සාපුතේ මේකෙදී අපි ජීව ආහාර ලබාදීම නිසා ජලයේ දූෂණය අවුමමස්සිද වවා පුතේක වැදගත්කමක් වාසයක් විදියට අපිට සකත් සඳහන් කරන්න පුළුවන් මේ මත්සියන් සඳහා විසිතුරු මත්සෙ පැටවුම් සඳහා ජීවි ආහාර ලබාදීම ගැෙන තා කරනකොට එහෙනම් පුතේ ශේෂෙන් මතක තියාගන්න මේක මහාපරිමාණයෙන් මස්සෙ වගාව සිදුකරනකොට එවැනි මස්සි වගාවක් සොඳහා පුතේ ආටිමියාවන් යොදාගන්නවා නං විශේෂෙන් මේ ආටිමියාවන්ගේ බීජ රැක්කවීමට පුතේ කෝනිකාකාර ෆයිබ ගලාස් ටැන්කි යොදාගන්න පුළුවන් අපිට එවගේම අලුත බිහිවූ ආටිමියාවන් ඉතා වේගෙන් ජලා ස්තරය තුළ දරුවනේ සැරිසරනවා ඒක නිසා මස්ස පැටවුන්ට අධික ශක්තියක් වැය කරන්නේ නැතුව. පෝෂ්‍යදායි ආහාර පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්දුව පුතේ ඒ වගේම ජීවී ආහාරයක්ක ස ජල දූෂණය සිදුවීමත් අවුම මට්ටමකයි පවතිී හොඳයි. කයිටපති අපි අනවා ප්‍රශ්නංක තුනට විසිතුරු මත්ස පැටවු සඳහා කෘතිීම ආහාරයක් පිළිලි කිරීම සිදුකරන ආකාරය බුතේ පැහැදිලි කරන්නේ යන්නේ අපි. අපි දන්නවා අපි කතා කරේ විසිතුරු මසුන් සඳහා ජීවී ආහාරයක් සකස් කරගන්න ආකාරය බපුතිේ ප්‍රශ්නංක තුනින් අපි දුවල පුතාලත් එක බලාපොරොත්ත ෙනොම මේ හත්වන ඒ එකකේට අදාල සමාලෝචන ප්‍රශ්නයි දුව පති අපි සාකච්ඡා කමින් ඉන්නේ. අපි දැන් කතා කරන්න ගුවල පුතාලත් එක කොහොමද අපි මේ මත්ස පැටවුන් සඳහා සුදුසු ආහාරයක් විශේෂයෙන්ම කෘතීම ආහාරයක් පිළියල කරගැනීම සුදුරන ආකාර ද පතිය අපිහතාර විශේෂන් මු දබිතේ ලංකාවේ ප්‍රධනම මත්සේ ආහාර නිෂ්පාදනය කරන සමාගම් තියන අ අපපුතේ සොඳහා හාල් නිෙවඩු කරවල පුඩු විශේෂයෙන්ම මේ කර්මාන්තති ශාලා මගින් මත්සයන්ගේ මිල අඩු කාලයේදී විශාල වශයෙන් මේ කුඩා මසුන් අරගෙන ඒවා වියල කරවල පුඩු බවට ද්‍රයිකල්ලපුතේ ඒවා කුඩු වෙනම හදාගන්න තියාගන්න පුතේඒ වගේ හාල් ියවඩ යදාගන්නාපුතේ මේකට අවශ්‍ය කරන අනෙකුත් පෝෂක කොටස්පුතේ කාබ හයිඩ්ඩ් අවශ්‍යතාවයන් සඳහා යුදාගන්න පපුතේ පෝටීන් ඒ වගේම ලිපිඩ්දය කනිජලවන සඳහ අවශ්‍ය කරන දේවල් පපුති ප්‍රභවයන් යොදාගැනීම සිදුවන දරුවනේ මේ සඳහා විශේෂෙන්ම ලංකාවි ප්‍රධානමේ සත්තුවාහර නිෂ්පාධනය කරන ඇනිමල් ෆීඩ්නේද තේ සත්වාහර නිෂ්පානය කරන කර්මාන්ත ශාල තියනපුතක විවිධ ප්‍රවාණය මේ කිරෝ ප්‍රමාණයන්ට අදාළුව මේ නිෂ්පාධනය කරන විශේෂයෙන්ම ආහාරමය මසුන් සඳහා ඉස්සන් වදාාව ලංකායි බහුලො සිදු කරන දරුවන. මහලාගවත ම මේකු ප්‍රදේශ ඇසුල් කරගන විශේෂයෙන්ම කිවල් දිය ආස්තු පොකුණුතු වගාගන්න අපතේ ඉස්සන් වගේ විට අමතුර මිරිදිය මත්ස වගගේ සිදේනුම්. ඉන් මේ මත්ස ගාවවන් ඒ වගේම ඇම සඳහා මේ ඒේකයන් වගේ සිද නොදරුවනේ කිවල් ද අ ස්ිතු අපිදන්නව දැන් ලෝන් යින් වෙසල්ලෙක විශේෂයනු බහදින දීරයායක් ප්‍රාවල හදේ ගැබරු හදේ දින විසිිපහත්තියක් පමණ මසුන් ඇල්ලි මසිදු කරන්නා පපුතේ මේේදී පන්න කිරීම සොඳා විශේෂයෙන් මසුන් ඇල්ලීම සොඳ ඇම අශ්‍යයයි. ඇම සඳහා මේ වේක්‍යයන් විශේෂෙන් වගගේර මුසිද්දරන ඉතා අමතුරුවේ ඇම සඳහ ඉන්දුනේශයාව ආනය කළලද දැල්ලන් භාවිත කරනවා බත මේ මසුන් ඇැල්ලීමි පන්නකිරීම සඳහ සාමාන්‍යයේ දන තියක්ක් වි පහ පතරයන ලෝන් යින් වෙසල් හෙකට බෞදධින දීවරය ආත්‍රාවක් ස ලක්ෂ පහක පමන එමක් ඇම සහ ක්ෂ පහ පමණ වදමක් යන දරුවන මසුන් අල්ලාගනීමට යොදදාගන්න ම දට භවිත කරන දැල්ලන් දරුවනේ දැල්ලන් තම යොදාගන සිද ට මතුර සිද කරනු. ත ර තු වග රීම සිද්ධ වෙනවා පොකුණ තුළ ශේයෙන් මඩ පොුණ තුල ත හම මසන් ව රීම දේශ ෙල්ද පළල තු ගේ ති න ද ොල ඳහ ල් ැ ම ප්‍රශ්ව සන්ඳහ ි සුන් සඳහත් වැඩ ල් ක් න ලංකාව තුළ. දේමසුන් වගකිරීම සිදුවෙන් නැති තරම්පතු තාම කල ද දුවෙන් හෝ ට සිදුවෙන් නැති තරම් වල්ද සහ මිදියතුළ තමයි ලංකාවදදු මේ මස්ස වග විශේෂෙන්ම සිදුවෙන්න්නේ ආරම මස්සය වගවගෙන මතක් කරගනම අන්න්නන ඉතා අමතතුරු ප්‍රධානෝශයෙන් අපි මේ කතාකරගෙනයන්න පුතේ විශේෂයෙන්ම විසිතුරු මත්ස වගවත්නයි මසුන් සඳහා පෘති මාහාරයක් පිළල කිරීම. ඇතිම මේ මිසතුරු මසුන් සඳහහා වගේ දරුවුණ මංගර කතාකරපු ආහරම මසුන් මස්ස ොන නිසන් පොගනිස්සන් වගේ ම සත්තු විශේෂ සඳහත් විශෂ සඳත් විශේෂත අර පොකුණු තුළ නි්පාදරන ස්භවික ආහාරෝල්ට අමතර ඉවපමනක් ප්‍රමාණවත් වෙෙන්නේ අපිට ප්‍රසස්ත වර්ධනයක් වගේම නිරෝගී ම අස්වැන්නක් ප්‍රවමානාාත්මකෝසා ගුණාත්මක ඉහලස්වන්නක් ලබාගැනීම සඳ අපි මේ කතිීම ආහාර ලබාදීම ඉතාමත්ම වැදගත්තවෙනවා දරුවනි විශේෂයෙන්වම විසදුරු මස්ස වගා විදි වගේ ආහාර මේ මස්සේ වගා විදම ආහාර කළමනා කරුණ කියන එක තාමත්ම ඇදගත්වෙනවා අපි කිව හැම ලාල සුදුසු ආහාර සුදුසු ප්‍රමාණ වලින් සුදුසු කායන් ඉදිී ලබාදීමින් දරුවන අපිට මේ සත්වයෙන් තුළ මේ එක ආරම මසුන්ගවවාපපුතේ විසිදුර මසුන්ගවා ප්‍රසස්ත වර්ධනයක් සහ නිරෝගී මත්යෙන් අපිට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන. හරි ව්‍යාරයයක් වශයෙන් එක වඩාත්ම වටින දීපති හරි අපි ඇන්නේ නම් දැන්දල පුතලත්ේ අපි කතා කරන්න ඇන්න මේ විසිතුරු මස්සෙ බැටවුන් සඳහ පෘතිම ආහාරයක් පිළිලි කිරීම සිදු කරන ආකාරය දීපති මේ ප්‍රශ්ටිෙන් අපි ඔගුලොත් එකක සාකච්චා කරන එරයි බලමොට විසිදුර මස්සයෙන් සල හොම ක්‍රෘති ආරක් ැං ඔගුලු කඩෙන්කිිල මාලු කැමකිලගේගහි දරුුණන්නේ රත්තු කොල වර්නෝලින් පති නේද අලු පාටි තිරෙන නිකු දුරු පලුේ දුබරු පාටින්න් වගේ තන චුටි අර මත් සයන්ගේ මොකේ ප්‍රණයට ගැලපෙන ආකාරයට මේ ආහාර කැබලි සකස් කල් ති රො දරුවුණේ රව් හැනට. හැ ැ ල ර හරි හැදින්නේ. විසිතුරු මත්ස වගාවේ එක් ප්‍රධාන අවශ්‍යිතාවයක් වන්නේ මසුන් සඳහා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර අඩුමිලට ලබා ගැනීම. ඔහු! දැන් අපි යම්කිසි නිෂ්පාදනයක් කරනව අනන්දරුවනේ අපි දන්නවනේ මේ පහසුවෙන් අඩුමිලට ඒ නිෂ්පාධනය සඳහා අවශ්‍ය අමුද්‍රවේ සපයා ගනිමින් හරිද කාරයක්ෂිමව එම අමුද්‍රවී යුදාගනිමින් ගුණාත්මකෝ සහ ප්‍රමාණාත්මකෝ ඉහස් එහල නිෂ්පාදනයක් සිදු කරගන්න. විශචෙන්ම මේ වඩාත්ම කාරයක්ෂමෝ පාරිභෝගිකයා සඳහා උසස්ම නිෂ්පත්යේ නිෂ්පාදනයක් ලබාදීම තමාබතේ ඔොනම නිෂ්පාදනයක අරමුණන වින්. ඒ නිෂ්පාදනය සොඳහා ලබ අමුද්‍රව යුදාගෙන. අමුද්‍රවී පහසුවෙන් සේගන්න පුළුවන් හැකියාව තේන්ටත් ඕනනි එවත මුදරවය සොඳහායන්න පිරිබවැයි අඩුවෙන්ටත් වන අඩු පිරැයක්ක් වෙන්නන තින් ඒගේ මේ විසිතුරු මස්්‍යකර්මාන්තයේත් පුතේ අපිට මේ අපි විශේෂෙන් බලාපොත්ව වෙන දරුවන මේ වැඩක් ව්‍යාපායක් වෙයට මෙහම දෙයක් කරනකොට විසිතුරු මස්්‍ය වගාවක් ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන්න පුතේ මසුම් සඳහා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර අඩු මුලට ලබගේ ආහාර ලාාගන්නට වැඩි වවිදමක්කනොන ඒක රගන්නඩ බැහනි ද අපි ලාපොරොත්ව වන්න හොඳ නිශ්පානයක් ලබාගන්න එනන් ඒ හොඳ නිෂ්පානයක් හොඳ මත්ත නිෂ්පාදනයක් හොඳ මස්ස වගාවක් පොත්වා ගැනීම සොඳහ පුතේ අඩුමිරට පෝෂ්්‍යදායි ආහාර ලබාගන්න පුළුවන් එඩුවන. මත්සන් සඳහා මුද ආර සඳ වැඩිවදමක් විශාලවද මදන වන ඒක අපි ලාබලබඩ පාඩක් සිදුවී. හරි ඒගනිසා මතකතිය අගඩදේ පපුතේ විශේෂයෙන්ම. මේ විසිතුරු මත්සේ වගාවෙෙහි එක් ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන්න පුතේ හරිද මසුන් සඳහා අවශ්‍ය පෝෂ්‍යදාහි ආහාර හරි අඩුමිලකට ලබා ගැනීමයි. අපි දන්නවා මේ ජීවි ආහාර පෝෂිපධාර්තයන්ගෙන් ඉහල වඩාත්මටයි් යෝග්‍ය ආහාරය වන නමුත්පුති ඒවා නිෂ්පාදනට සහ හරි මොනවද. වි ආහාරපියයට කතා කරම මේ පෝෂ්ිදා පෝෂිපධර්යන්ගෙන් ඉහෙන වඩාත්ම යෝග්‍යය ආහාරයක් වන්න නමුත් පුති වා නිෂ්පාදනයට සහ පවත්තා ගැරීමට අධික වියදමක් වැෑවනහයෙන් කෘතීම ආහාර නිෂ්පාදනයගෙහි වැඩි නැබෘතාවයක් පවත්ත ඇත්ත වශයෙන්ම කියන අනන් මේ මස්සෙ පැටවු සඳහා විසිතුරු මසුන් සඳහා වඩාත්ම යෝග්‍ය පෝෂෂිපධාරතයන්ගෙන් බහුල ඉහළ වඩාත්ම ගැලපෙන යෝග්‍ය ආහාරය තමයි කවුද ආහාර පෙරාටමිය අනොප්‍රියවන් හදාගත නමුත් ඒව නිෂ්පාධනයට වගේම නිෂ්පාදනය කරන්න වගේ මේවා පවත්වාගැනීමට අධික වියදමක් දැරීමට සිද්ධව නදුව පති ඒක නිසා තමා මේ අඩුවියදම් ලාබදායි කෘතීම ආහාර නිෂ්පාදනය කෙරහි වැඩි නැබෘතාවයක් පවතින් මේ මංහර කපු කර්මාන්ත ශලාාවල මේ ආහාර නිෂ්පාදනය මහා පරිමාණින් සිද වෙනවා ඊට අමතරුව මේ වගේ ගොයිපොවල් තුළම මේ වි තු මසන් ගව සිදු කරන ගොයි පොල් තුළ ගව සිදුකරන්න ස්ථාන තුල ගේ ආහර නිෂ්පාදන නිසාාදය කරගන්න පුළුවන්. ඒවගේම අනිකත් ආර මසුන් වග සිදදු කරන්න ගොයිප පොවල් තුල ග ග ද කර ල හෝවිටේම සිදුකරගන්න අතන තිේනවා හම නැත්ත බලඳද පොලින් කරම රමාද ශාාවල නි්පාදනය කල බැ හැම දු කල තිය මත් හ ැද පල ලාගනීම සිදු කරන්නත්. කයිට් එකර්මාශාලා අත් එක සම්බන්ධවෙලා රජු මේ හාර ලබාගෙන මස් සිුදු කරන්න පුළුව හම් මහාහ පරිමාණයෙන් ව්‍යපාරයක් විදිට මේවා කරන තංගුල් තැන්වල හොඳයි මූල ධර්මය වෙලෝහොතයක් බර මේකෙදී සුදුසු ගුණාත්මක ආහාර මස්සයන්ට දීම ආයෙත් කියනවා ප්‍රසස්ත වර්ධනයට සහ නිරෝගී පැවත්මකට හිදුණු එක ඇත්ත සාධාරම කතාවක් සුදුසු ගුණාත්මකකාආහර කොලිටි ෆුඩ් එකක්ත් දෙන්න ඕනි පපුති. එක ගැලප පෙන්ඩත්තෝ සදුසු ෙන්ඩත්තෝනය ගුණාත්මක තත්වයෙන් යුතු හාරයක් වවෙන්නත්වෝන එවැනි ආහාර මස්්‍යයන්ට ලබාදීම බොතිය අපි දන්නවා මස්යන්ගේ ප්‍රසස්ත වර්ධනයක් වගේම නිරෝගී සතුන් අපිට ලබාගැනීමේ හැක අවතීම ඒකයි කියන්නේ සුදුසු ගුණාත්මක ආහාර මස්යන්ට දීම ප්‍රසස්ත වර්ධනයට සහ මස්යන්ගේ ඔවුන්ගේ නිරෝගී පැවත්ම සඳයක හේතුවම දරූලි නිරෝගී පැවත්ම සදායක අපි බලු මේ සඳහා මේ කෘතීම ආහාරයක් විසතුරු මසුන් සඳහා කෘතිීම ආහාරයක් සකස්කර ගැනීමට අවශ්‍ය ද්‍රව්වී බලමු දරුවුණය අපි අවශ්‍ය උපකරන්න හා ද්‍රව්වියපුතේ මාලු අන්නේ ග්‍රෑම් හතලිියක් එවගේ සොයාබෝංචි අන්නය ග්‍රෑම් විශ්ස සොයා බෝංචි කුඩු කරලගත්ත අන්නයක් ඒවගේම මාළු කුඩු කරලගත්ත අන්නය. මි්‍ර ඒවා අවශ්‍යමයකට මිශ්්‍ර කර ගන්නට අවශ්‍ය දේවල් අපිරෝල කොඩු මාළු කුඩුරල ගන්නන්නේ කාර්ය සකස් කරගත්ත එකක් සෝයා බෝංචි අන්නයක් තරිංගු පිටිග්‍රෑම් දහතුනක් පතේ හානි වුඩු ග්‍රෑම් දාහතාක් ඉස්සන් කුඩු ග්‍රෑම් පහක් තෙල් ගෑම් තිස්නමයක් හමාල්ු තෙල්ලං යෝග්‍යයි විටමින් ග්‍රෑම් එකක් කණජ ග්‍රෑම් එකක්. අවශ්‍ය පෝෂිපධාර්තයයක් නොක්කම තියන ප්‍රෝටීන් අවශ්‍යිතාවය සොඳහා වගේ මහාල්නෙවුඩු කාබවා ඉඩ්‍රෙට් අවශ්‍යතාවය සඳහා මේ දවශ්‍යතාලෙ තෙල් නැත්තම් වරණක අවශ්‍යතාවේ සොඳහා ඉස්සන්නව වලු තෙල් තියෙනවා නේද විටමින් ිශ්‍රන යන නි ි්‍රන. බල දුව පුේ ොවද මේ අශ්‍ය උපකරනහා ද්‍රවී කළ මාළු වන්නේ ග්‍රෑම් හතලි හයි සෝයා බෝංචියන්නේ ග්‍රෑම් විස්සයි තෙරගු පිටි ග්‍රෑම් දහ තුනයි හාල් නිවුඩු ග්‍රෑම් දා හතයි ඉස්සන්කුඩු ග්‍රෑම් පහයි තෙල්ග්‍රෑම් විසින තිස්්නවයයි මාළු තෙල්ලම් යෝග්‍යයයි විටිමින් ග්‍රෑම් එකයි කණිජ මිශ්‍රනය එකයි රයි දොලපුතර ලියාගැන් පුළුවමෙක් හොඳයි ගේම ග්‍රයින්ඩරයක් අවශ්‍යය පුති ඇබරුම් යන්ත්‍රයක් ඉස්ටීීමරයක් අවශ්‍යය බුති අපිගෙන අහුමාලයේ ජනය කරන හුමාල ජනකයක් දරුවනේ ඉන්දියාප්පවන් ගිඩියක් අවන්න එකක් උඳනක් පොලිතීන් බෑග්ග එකක් සීලර එකක් දරුණේ මුදරාඇතබන සීලර යන්ත්‍රයක් අපිට කැකට මුදරා කරන්ට එහම පි ලබාගෙන සීලර එකක් ික් බේසවන් නැතන් ශස්පානක් දරුවනින් පොල් කටු නැත්තම් පිත්තල හැඳිය එක පිරිසුදු රෙදිකඩක් දරුවනය අවශ්‍යයි පලාස්ටික් වු ඇලුමීනියම් තැටි ඇඹුරු ම්‍යන්ත්‍රයක් ග්‍රයින්ඩරයක් කුමාල ජනකයක් දියපපවංගෙඩියක් උඳනක් පොලතින් බෑගයක් සීලරයක් ප්ලාස්තිික් බේෂමන්ත්තන් සාස්පානක් පොල් කට හැදැන්න තක්්බඉත්තල හැඳිය එකක් පිරිසුදු රෙදිකඩක් පලාස්ටික්කෝ ඇල්ලුමිනිය තැටි අවශ්‍යන අදුවිය පති ක්‍රමවේදී මෙ විය අමුදර වී වෙන්වෙන් සිහින් අම්ර ගන්නා පත අ අපි ලබාගත්ත නේත් දරුවනි මාලුවන්නේ න එතකොට සෝයා බෝංචි මේ ලබාගත්ත දේවල්පුති වියලි අමුදරව්විය වෙන්වෙන්ව සිහින්ව අබරාගැනීම සිදු කරන්න වශය දරුල්. නියමිත ප්‍රමාණුලින අශ්‍ය අමුද්‍රාවේ මැනල් පලාස්ටික් බේසමකට එවනත්තන් අර සස් පන්ට ගත්ත දාගන්නවා. නියවිත ප්‍රාමාණුලි නවශ්‍ය අමුදරවේ මැනගෙන පලාස්ටික් බේසමනැතන් ෆස්පානදා. පොල් කටු හැන්දී ආාරයෙන් මේ මිස්සනය හොඳින් ි කිරීම ඉට වහ රමක් මද රස්නය සහිත උුජලේස්වල්පයක් බැගින් එක්කරමින් මේ මිස්්‍රවනය තලපයක් විදියට පිළියට කරගල් තරමක් මද රස්නය සහිත උනු ජලේස්වල්පය ටිකටික බැග එකතු කරලා මේක අපිට පුළුවන් හරි තලපයක් ආකාරයට මේ මිස්ශ්‍රනය පිල්ලිය කරගන්න පුළුවන් ඊට පස්ස මේ සකස්ක රත්ත තලප අපියර ලබාගත්ත පිරිසසිදු ෙදිගැබැල්ලෙන් වහලා රි ස්ටීමේරියට ැත්තං හමාලා ජනකට දාලා හමාලය මගින් හොඳින් තම්බ ගන්නවා දරුවන්. ඊට පස්ස ඉදියාපවන් ගෙඩි ආධාරෙන් පෙලට් පිල්ලිට කරගන්න පුුවන් මේ පෙලට ප්ලාස්ටික් නැත්තං ඇලුමේනියම් තටෝල දාලා මද පවනි හොඳින් වේලාගැනීමම් උඳුනක් තියෙනවා නම් පෙට් ඒත් ඉන්දුර තුළ ේලා ගන්න පුළන් හොඳින් ියලුණු පෙලට පොලිතින් මළුවලට අසුරල සල් කරන්න පුළුවහන් මුද්‍රා කරන්න පුළුවන්. යි එනං? තලපේ පිරිසුදු රිදිකෑල්ලකින් වහල හමාල ජනකර දාලා ෂ්ටි ේකරදාලා හුමාලේමගින් මේ හදාගත්ත තලපේ හොඳට තම්පගන්නවවා පති ඉදියාපවංගඩියක් ආධාරයෙන් පෙලට් පිල්ලිලරගන්න පුුවන් පෙ පස්ටික් නැනං ඇලිමියන තටවල දාලා තැටියවල දා මදවනි හොඳින් ේලාගන්න පුළුවන් පති උදු නක්ති නොනම් පෙලට් තුල් දාල වේලගන්න පුුවන් හොඳින් වේනට පස්සේ පෙලට් ොිතින් මල අසුර්ල සිල්කරන්න පුළුව. මුදරා කර පුළුව. නිගමනය කෘතීම මස්්‍ය හාර පෙලට ලෙ සකස් කරලා වියලා පොලිතින් මළු ලැසිරීම තමයි නිගමනින්. කෘතිීම මස්්‍යහාර පෙලට් විදියට සකස් කරලා පති මේ සකස් කරගත කෘතිම මස්සයා හාර පුතේ පෙලට විියට සකස් කරලා වීලල පොලිතින් මළුවල ඇැර කර දර ැර කරු. ල ශේෂරණනවලටයි ද ුති ියන්නේ මේ මස්සය ආහාර පිල්ල කිරීමේදී අධික උෂ්නත්ව එකට තැම්බීමේදී සහ වියලීමේදී භාවිතයෙන් වැ බණු වැලි යුතුමකදපතිේ කියන්නේ මස්ය ආහාර පිළිල කිරීමේදී අධික උෂ්නත්ව භාවිතෙන් වල කින් වෝට ඒයන්නේ තැබීමේදී ස්ටිමර් අපි මේ ස්ටීමර එකක් භාවිතා කල්ලා තැබීමේදී සහ මේ අර තම්බල් අපි සකස් පෙට හදගත්ත පෙට් වේලීම සිදු කරු. ඒරගත් ඒරකලු පෙලටනෙත් අපි පොලතිින් බැෑගොල දාලා සෙල් කිරීම සිුදු කරන් එ මගතයාගන්න විශේෂ කරනුවක් මේ මස්සය හාර මාලුකෑම හදනකොට අධික උෂ්නත්ව එකන තැම්බීමේදී සහ වේලීමේදීමේ අධි උෂ්නත්ත භාවිතයෙන් වලකින් ඕනෙ පුතේ. මොකද අධික උෂ්නත්ව මගින් මේවාගේ තියන පෝෂණ ද්‍රෞව්ිය විනාශවීමට හේතුවක් වෙනවාක. මේ වතුළ තින පෝෂණ ද්‍රව්විය විනාශවීමට හේතුවක් වෙනවා මේ අධික ෘෂ්නත්වය භාවිතා කිරීම මොනොවටද විශේෂයෙන්ම තැම්බීමේදී උමාලේ භාවිතා කරනවා සහ වියලීමේදී. පැලට් හදාගන්ඩක අප ස්ටමරේ දාලා තම්බන අනිපත මෙ තලපේ ස්ත්‍රදාල තම්බරකොට උෂ්නත්වයක් භාවිත කරනවන්නේ උෂ්නත්තය සහ වේලන්ඩ භාවිත කරන උස්නත්වය. කියෙක ඒ සඳහා මේ මස්සය හාහර පිළිකිීමද අප යන අික උෂ්නත්ව භාවිතයෙන් වලකින්න්න ක කියනකො මොකක්ද තැම්බිීමේද සහ වියලීමේදී. මොකද අධික උෂ්නත්ද. ශ්නත්වයේ පෝෂණ ද්‍රවී විනාශවීමට හේතුවක් වෙනවාධිකෘෂ්ණත්වය පුතේ පෝෂණ ද්‍රාවී විනාශවෙන්න හේතුවක් වෙනවා හොඳයි එතකොට හොඳින් වේලාගත්ත මස්ස්‍ය ආහාරපුතේ ශීතකරන තත්ත්වයට තිය මාස කීපයක් වුණත් ගබඩා කරලා තියන්න පුළුවන් මේ විදියට හොඳට වගත්ත ර හොඳින් වේ ගත්ත මේ මස්ය ආහාර පුතේ ශීතර තත්වයට තේ පිජ්ජි කෙදාලාවුනත් ට මාසකේපයක් නොත් ගබඩා කරල තියාග තා ගැීමේ හැකියාව තියෙනොදරුවන. හොඳයි දරුවනේ විශේෂම දීපති අපි ප්‍රශ්න දෙකෙන් කතා කරේ හත්වනකක දොළොස් ජවිපදිී තාක්ෂණවේද දොළස් සුනුසේනයේ හත්වනකගේට අදාළව දේපති බොදන් අපි කතා කරමින් සාමාලෝචන ප්‍රශ්න දවපතතිය විශේෂෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව දීපති ඒ ක්‍රියාවලි සිදුකරන ආකාරය සහ විශේෂෙන්ම ඒවා ඒ ක්‍රියාවලි හැඳින්වීම ඒ සොඳහා අදාල් මූලධර්මය අවශ්‍ය ද්‍රව්වයේ සහ උපකරන් එමගින් ඒ ක්‍රියාවලිය සිදුකරන ආකාරය සහදිය පුතේ විශේෂෙන්ම ඒ ක්‍රියාවලියදී අපිට වැදගත්වන අනිවාරයෙන්ම වැදගත්වන විශේෂිත කර්ම පිළිබඳවෛදිය පුතේ සාකච්චා කරේ විශේෂෙන්ම අපේතනදී දල පුතාලත් එක් සාකච්ඡා කර දරුවුණේ මතකතියා ගන්න දුවේපපුතේ පටලගන්නපා විශේෂෙන්ම විසිතුරු මසුන් සඳහා මේ අලුත අපි හඳුන්වා දුන්න විසිතුරු මසුන් නැත්ත මස්සෙකීටයන් සඳහා ජීවී ආහාරයක් සකස්කරගන්න ආකාරය ගැන කතා කරා දේ පුතේ. ඒවගේම දීපුුතේ අපි කතා කරා මේ විසිතුරු මසුන් සඳහා. පෘතිීම ආහාරයක් සකස්කරගන්න ආකාරය ඉතින් දීපුුතේ විශේෂයෙන්ම අපි කතා කරා. විශේෂෙන් මේ විසිතුරු මසුම් සඳකා වඩාත්ම යෝගග්‍ය වන්නේ ජීව ආහාර දරෝනේ අවශ්‍යය ප්‍රසස්ථ පෝෂ්ෂි පධානතයන්ගෙන් සහිත වඩාත්ම ගැලපෙන ආකාරය වෙන්නි පුතේ මේ ජීව ආහාර. නමුත් මේ ජීව ආහාර සකස්කරගෑමීමට යෑමේදී ඇතිවනා පහසුතා වගේම ඒ සොඳහා දැරීමට සිදුවන වියදබත් එක්ක සලකා බැලීමේදේ දුවේ පුතේ අපිට මේ මිල අඩු කෘතීම ආහාර සකස්කර ගැනීම සඳහා දුවේ පුතේ යන වියදම මිල අඩු කෘතීම ආහාර මගින් දරුවනේ අපි විශේෂයෙන්ම සලකලා බැලුවේ ෝෂණ ගුණයෙන් වැඩි අපිට මිල අඩු ආහාරයක් සකස්කර ගැනීම විදිහට දේ පුතේ අපිට මේ කෘතීම ආහාර සකස්කර ගැනීම සම්බන්ධෙන් පතේ කතාකරා විශේෂයෙන්ම මේ කතාකරේ දේ පුතේ. අපි විසිතුරු මසුන් සඳහහා මේ ප්‍රශ්න දෙක ද කතාකරය පුතේ විසිතුරු මසුන් සඳහා ජීවී ආහාරයක් සකස්කර ගැනීම. අපි දන්නවා කුඩා අවදේදී. මේ ලාබාල අවදේදී පැටුම් සඳහා පුතේ මේ සංකීර්ණ ආහාර ජීරණය කිරීම සඳහා මොුන්ට දවේ පුතේ තියෙන අවස්ථාපිකන් මේ ආහාරමාර්ගේ හොඳින් විකස්සෙන වෙලා නැහැදරුවනේ. ඒවගේම මේ සජීවී මසුන් පහසුවෙන් හඳුනාගැනීමට හැකියාවක් තියෙනවා අදරුවනේ මේ කුඩා මස්ස පැටවුම් සඳහා සජීවී තත්තේ ඉන්න මසුන්. ඳුනා ගැනීම පහසුහි පපුත්තේ හඳුනාගන්න පුළුවන් ලේසින් ඒවගේ මේ සතුන්ට අවශ්‍ය කරන පෝෂ්‍යිපධාර්ථයන්ගෙන් සපිරුණු ආහාරයක් විදියට මේ ජී මස ජීවීන් හඳුන්නා දෙන්න පුළුවන්දරුවනේ මේ ආටිමියානපලියාවන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්දරුවනේ ඊට අමතරව මේ සතුන් අපි දන්නවා මේ ජීවි ආහාර් සදහා සකස්කිරීම සඳහා. ගැ වියදම වැඩී පුතේ ඒග නිසා විශේෂයෙන්ම අපි කතා කරා විසිතුරු මත්සීන් සඳහා ගැලපෙන සුදුසු කෘතීම ආහාරයක් සකස් කර ගැනීම ඒ සකස්කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්විය අමුද්‍රව්විය සහ උපකරණ ගැන කතා කරා දියපුතේ ඒ වගේම එහි මූල ධර්මය ගැන කතාකර ක්‍රමවේ දය කතා කරා උස්නයේදී සූශේෂත කර්ම වැදගත්කම් විශේෂකරමු සම්බන්ධයෙන් දියපුුද අපි කතා කරා. ොයිදති අපි බලාපොරොත්තු වව දල පුතාලත් එක් ඊළඟ කොටසින් මෙම ප්‍රායෝගික කොටස් විශේෂයෙන් මේ ඒකකි හත්වන ඒක කියයට අදාළව ඉතිරි මේ අදාළ අනුමත ඉතිරි ප්‍රායක කොටස් ටිකත් මේ ආකාරයට ප්‍රශ්න ඇසුරින්දුවල පුතාලත් එක්ක සාකච්චා කරන්න බලාපොරොත්තිෙනවා ඊළඟග කොටසි.